සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය පොත සම්නිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයේ වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාත පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත් පිරිසක් විසින් මෙමුතුම සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් ගෙන කටයුතු කරනවා. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සම්මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ උතුම් වූ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන
මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින් අපි පහුගිය දවස්වල සාකච්ඡා කරමින් හිටියේ මජ්ඣිම නිකායේ සඳහන් වන පෝතලිය කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්මදේශනා අටක් මේ වෙනකොට අපි සිද්ධ කරලා නිමා කරලා තියෙනවා. අද මේ සදහැවත් පින්නතුන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබන්නේ ඒ සූත්‍රයේ ඇසුරින් සිදු කරනු ලබන 9 වෙනි ධර්මදේශනාවයි. පහුගිය ධර්මදේශනාව නිමා කළ තැනින් අපි අද ධර්මදේශනාව ආරම්භ කරමු. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ පෝතලිය සූත්‍ර දේශනාවෙන් පෝතලිය ගෘහපතිට දේශනා කොට වදාළේ ගිහි සංයෝජනයන්ගෙන් මිදීම සඳහා අනුගමනය කළ යුත්තේ මොනවද කියන කාරණාව. ඉතින් ඒ කාරණාවේදී ගිහි සංයෝජනයන්ගෙන් මිදීම පිණිස හේතු වෙන කාරණා 8ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ කාරණා 8ේ ප්‍රමාණයක් අපි සාකච්ඡා කළා. පින්නතුනි මේ ගිජු බව සහිත ලෝභය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ගිහි සංයෝජනයන්ගෙන් මිදුණු කෙනෙක් වීම සඳහා සුදුසුකම් ලබන්න නම් ගිජු බව සහිත ලෝභයත් නැති කරන්න ඕනේ කියලා. ඒ විදිහට දේශනා කරලා මේ සඳහන් කරපු කරුණු වලින් වැළකිලා, ඒ කියන්නේ මේ ගිජු බව සහිත ලෝභයෙන් වැළකීම සඳහා හේතු වෙන කාරණා 8ක් විස්තර කරගෙන ආවා. ප්‍රාණඝාතයේ ඉඳලා කාරණා 8ක් පැහැදිලි කරගෙන එනවා. ඊළඟට ගිජු බව සහිත ලෝභය කියන්නේ හිතේ උපදින අකුසල ධර්මයන්ගෙන් එකක්. ඉතින් ආන් ඒ ගිජු බව සහිත ලෝභයත් නැති කරලා මේ කරුණු 8න්ම වැළකිලා තමන්ගේ සිත කොහොම සකස් කරගත යුතුද? ඊළඟට දේශනා කරනවා මේ කාරණා 8න් වැළකිලා තවත් තියෙනවා හිත සකස් කරගන්න ඕන ක්‍රමයක්. ඒ ක්‍රමය පින්නතිනි දේශනා කරලා තියෙන කකචූපම සූත්‍රයේ. කකච කියලා කියන්නේ කියතට. උපම කියලා කියන්නේ කියතක් උපමා කරගෙන කරපු දේශනාවක් නිසා. ඒ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් කියතක් අරගෙන තමන්ගේ අතපය කපනව නම් ඒ පුද්ගලයා කෙරෙහිවත් අල්ප මාත්‍ර වූ හෝ ද්වේෂ සිතක් උපදව ගන්නව නම් ඔහු තාමත් මාගේ අනුශාසනාව ක්‍රියාත්මක කරන්නේ නැති කෙනෙක් හැටියටයි සලකන්නේ කියලා. පින්නතුනි මේ කාරණාවෙන් තේරුම් ගන්න ඕනේ මේ උතුම් නිවන දක්වා ළඟා වෙන්න කොයිතරම් අපහසුද කියන කාරණාව. භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහටම භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන විදිහේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න නම් අපි මොනතරම් කැපකිරීමක් කරන්න ඕනේද කියන කාරණාව. තමන්ගේ අතපය තියුණු කියතකින් කපන පුද්ගලයා සම්බන්ධයෙන්වත් ද්වේෂ සිතක් උපදවන්න එපා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එහෙම සඳහන් කරපු ශාසනයක අපි අනික් අයට ක්‍රෝධ කරනවා නම්, වෛර කරනවා නම්, ඊර්ෂ්‍යා කරනවා නම් අපි භාග්‍යතුන් වහන්සේගෙන් කොච්චර ඈතද? ඒ නිසාම දේශනා කළා යම් පැවිද්දෙක් එහෙම කරනවා නම් ඒ පැවිද්ද හිතන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ සම්පූර්ණ කරන්න බැරි මගේ පැවිදි ජීවිතයෙන් ඇති ප්‍රයෝජනේ මොකක්ද කියලා.
පින්නතුනි, අපි සමහර වෙලාවට ඇවිදිනකොට අපිට කටුවක් ඇනෙන්න පුළුවන්. එහෙම නැත්නම් උලක් ඇනෙන්න පුළුවන්. එහෙම නැත්නම් පය ගලක වගේ හැපෙන්න පුළුවන්. ඉතින් ඒ වාගේ වෙලාවල් වලත් අපට දැඩි ද්වේෂසිත ඇති වෙන්න පුළුවන්. ඉතින් සඳහන් කරනවා, ආන් එහෙම ඇති වුණ අකමැත්ත, ඒ අකමැත්ත පවා නැති කරගන්න කටයුතු කරන්න කියලා. එහෙම අකමැත්තක් ද්වේෂයක්වත් උපදින්න එපා කියලා කල්පනා කරලා තමයි මේ ශාසනයේ නිවන් හොයන්න කටයුතු කරන කෙනෙක් වැඩ කරන්න ඕනේ. මොකද ද්වේෂසිත අති දීර්ඝ කාලයක් මේ සංසාර ගමනේ අපිට දුක් සඳහාම හේතු වෙනවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. පින්නතනේ සමස්තයක් වශයෙන් අරගත්තාම මේ අනුව හික්මෙනවනම් යම් කෙනෙක් નિરાයාසයෙන්ම ඔහු තුල උතුම් සීලයක් ආරක්ෂාවෙන්න පටන් අරගෙන තියෙනවා. පංචශීල ප්‍රතිපදාව නමුත් අපි උල්ලංඝනය කරනවා නම් ද්වේෂසිත පදනම් කරගෙන කෙලෙස්සිත පදනම් කරගෙනමනේ සිල් උල්ලංඝනය වෙන්නේ. ඉතින් මේ තරමටම හික්මිලා නම් ඒ එකදු සිල්පදයක්වත් අපි අතින් පළුදු නොවන මට්ටමට අපි නිවනට සුදුසු පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ වගේම දේශනා කරනවා මේ මානය කියන ධර්මතාවයේ ඇති කර ගන්නම එපා කියලා. අදිමානය කියන මට්ටමට යන්නම එපා කියලා දේශනා කරනවා. ඒක අතිශයින්ම සංසාර ගමන හරස් කරනවා. නිවන් මඟ හරස් කරනවා. ඉතින් මේ මානය කියන தত্ত্বය භාග්‍යතුන් වහන්සේ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් දේශනා කරනවා. මානය උපදින විවිධාකාර ක්‍රමවේදත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ධනය නිසා මානය උපදින්නත් පුළුවන්. බලය නිසා මානය උපදින්නත් පුළුවන්. කුලය නිසා මානය උපදින්නත් පුළුවන්. රුව ලස්සන නිසා මානය උපදින්නත් පුළුවන්. සිල්වත්කම පදනම් කරගෙන මානය උපදින්නත් පුළුවන්. සිල්වත් නම් මානයක් නැති වෙන්න ඕනේ. නමුත් අපි සිල්වත් කියලා මානයක් උපදින්නත් පුළුවන්. අනික් අයට වඩා මම හොඳයි කියලා මානයක් උපදින්නත් පුළුවන්. එහෙමනම් මේ හැම අවස්ථාවකම තේරුම් ගන්න මොන තරම් සිහි කල්පනාවක් අපි තුල තියෙන්න ඕනද, කොහොම එළඹ සිටි සිහියකින් කටයුතු කරන්න ඕනද කියන කාරණාවත් විවේකී මනසකින් ආවර්ජනය කරන කෙනෙකුට තමයි පින්නතුනි හොඳටම වැටහෙන්න පටන් ගන්නෙ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට මේ කාරණා අටගෙනම නිරන්තරයෙන් මෙනෙහි කරන්න කියලා. නැවත පින්නතුනි අට කතාවේ සඳහන් කරනවා සත්‍ය වචනේ නිශ්‍රය කරගෙන මුසාවාදය ප්‍රහාණය කරන්න කියලා. අපි කලින් සාකච්ඡා කරපු කාරණාවක් අට කතාවේ කොහොමද සඳහන් කළේ කියන තැන තමයි මේ පෙන්නුම් කරන්නේ. ආර්ය ශ්‍රාවකයා මෙසේ ප්‍රතිවේක්ෂා කළ යුතුයි. පින්නතිනේ ප්‍රතිවේක්ෂා කරනවා කියලා මෙතන කියන්නේ නුවණින් සලකලා බලන්න ඕනේ. මම මේ සංයෝජනයන් හේතුවෙන් මුසාවාදීන් වලකින්න මට බැරි වෙනවා නම්, එහෙම නැත්නම් සංයෝජනයක් හේතු කරගෙන මේ මුසාවාදී වෙන්න සිද්ධ වෙනවා නම් ඒ සංයෝජනේ ප්‍රහීණය කිරීම, සමුච්ඡේදය කිරීම පිණිස මම පිළිපැදලා ඉන්නේ. බොරුවක් කියන්න හිතෙනවා නම් ඒ බොරුව කියන්න හේතු වෙන්නේ මොකක්ද? කිසියම් ක්ලේශයක් තියෙනවා බොරුවක් කියන්නේ. ඒක තමයි මෙතන සංයෝජනයක් කියලා කියන්නේ කෙලෙස් සමග මුසු කිරීමක් තියෙනවා. එහෙමනම් ඒ කෙලෙස් සමග මුසු වීම නැති කරන්නේ කොහොමද? සමුච්ඡේද කරන්නේ කොහොමද කියන්නේ නැති කරන්නේ කොහොමද කියලා මම පිළිපැදලා ඉන්නේ. මේ කෙලෙස් නැති කිරීමේ ප්‍රතිපදාවට මම බැහැගෙනයි ඉන්නේ. එහෙම පිළිපැදලත් මම මුසාවාදී වෙනවා නම්, ඒ කියන්නේ
මුසාවාදයේ නැති කරනවා කියලා ප්‍රතිඥාවක් දීලා ඉන්න අතරතුරත් මම තාමත් මුසාවාදී වෙනවනම් තමන් තමන්ටම දොස් නගා ගන්න කියලා කියනවා. ඒ කොහොමද දොස් නගා ගන්න කියලා කියන්නේ? මම විමසන නුවණැත්තෝ මේ මුසාවාදයේ හේතුවෙන් මට ගරහනවා. දැන් සමහර කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා සමාජයේ ප්‍රචලිත වෙලා ඉන්න අතරේ ඔහු තාමත් බොරු කියනවා නම් ඊළඟට මිනිස්සු දැඩිසේ නින්දා කරන්න පටන් ගන්නවා. බොරු කියන්නේ නැහැ කියලා කියවට ඒ පුද්ගලයා හරියට බොරු කියනවා කියලා. එතකොට නිරන්තරයෙන් ප්‍රසිද්ධියේ බොරු කියන පුද්ගලයෙකුට වඩා බොරු කියන්නේ නැහැ කියලා ප්‍රතිඥාවක් දීලා ඉඳගෙන බොරු කියන කෙනෙක් මිනිස්සු අතර අවමානයට වැඩි වැඩියෙන් ලක් වෙන්න පටන් ගන්නවා. මේ මුසාවාදයේ හේතුවෙන් මෙලව මිනිස්සුන්ගෙන් නින්දා ලබනවා වගේම කය බිඳීමෙන් පස්සේ නිරය ලෝකවල දුක් විඳින්නත් කැමති වෙන්න ඕනේ. අන්න ඒ විදිහට පින්නතුනි මුසාවාදයේ පිළිබඳව හිතලා ඒ මුසාවාද හේතුවෙන් ඇතිවෙනවනම් යම් ක්ලේශයක් දුකක් දැවිල්ල මුසාවාදයෙන් වැළකුණු කෙනෙකුට ඒ දුක් දැවිලි ඇති වෙන්නේ නෑ කියලා දේශනා කරනවා. තමන්ගේ හිත සත්‍ය වචනයේ පිණිස පිහිටවල කටයුතු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද කරනවා. සත්‍ය වචනයේ මනාව යෙදෙන පුද්ගලෙක් ඒ සත්‍ය වචනය තුළම කටයුතු කරන්න නම් හැම මොහොතකම එළඹ සිටි සිහියකින් යුක්තව වාසය කරන එක අත්‍යවශ්‍යයි කියන කාරණාව තහවුරු කරනවා. එළඹ සිටි සිහියකින් කියලා කියන්නේ කෙනෙක් සමග කතා කරන හැම මොහොතකම මා මේ ප්‍රකාශ කරන වචනය නිවැරදි සත්‍යක්මද? නැත්තම් මේ වචන තුල සත්‍ය සහ මුසාව කලවම් වෙලා ගැබ් වෙලා තියෙනවද? එහෙම නැත්තම් මේක සම්පූර්ණයෙන්ම මුසාවක්මද කියන කාරණාව සම්බන්ධයෙන් තමන් තුළ මනා අවබෝධයක් ඇතුවම කටයුතු කරන්න කියලා දේශනා කරනවා. පින්නතුනේ උදාහරණයක් හැටියට අපි සඳහන් කළොත් මේ මනා එළඹ සිටි සිහියක් නැතිකොට වරදින තැන් අපි කියමු අපි කවුරු හරි කෙනෙක් එක්ක සාකච්ඡා කරගෙන තියෙනවා ගමනක් යමු කියලා. කෙනෙක් වේවා පිරිසක් වේවා අපි කාල වේලාවකුත් තීරණය කරනවා හවල් වේලාවට පිටත් වෙමු. නමුත් කතා කරගත්ත වේලාවටම මට ඔවුන් ළඟට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් ගමන පරක්කුයි. මගෙත් එක පිටත් වෙන්න ලෑස්ති වුණ අනික් සියලු දෙනාම දැන් සූදානම්. මගේ පරක්කුවට වර්තමාන නම් දුරකථනයකින් හරි කතා කරලා අහනවා දැන් කොහෙද ඉන්නේ කියලා. එතකොට අපේ තණ්හාවක් තියෙනවා ඉන්න තැන නොකිය අපි කියන්නේ තව ටිකක් ඉස්සරහින්. අපි ඉන්නේ වෙන තැනක කියන්නේ තව ටිකක් ඉස්සරහින් තැන. ඒකට හේතු කීපයක් බලපානවා. මොකද අර පිරිස දොස් කියන්නත් පුළුවන්. දොස් කීවේ නැතත් මං පිළිබඳව අමනාපයක් ඇති කරගන්නත් පුළුවන්. ඒ සියල්ලම නැති කරවන චේතනාවෙන් තමයි අර විදිහට කියන්න තීරණය කරන්නේ. නමුත් හොඳ සිහියක් තිබුණේ නැත්තම් ඒක මට මුසාවාදයක් වෙනවනේ කියලා ඔහුට කල්පනාවක් නැහැ. ආන් ඒකයි කියන්නේ හැම වෙලාවෙම හැම වචනයක් සම්බන්ධයෙන්ම එළඹ සිටි සිහියකින් යුක්තවම කටයුතු කරන්න. වචනයක් උත්තරයක් දෙනවනම් හරියටම නිවැරදිවම ඒ වචන පාවිච්චි කරලා උත්තර දෙන්න කියලා. ඉතින් එහෙම නොහිතන තාක්කල් මේ සංසාරේ අපිට තවත් හුඟක් දිගයි කියලා තමයි ධර්මයට අනුව තීරණය කරන්න වෙන්නේ. නමුත් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා බොරුවක්ම යම් කෙනෙක් කියනවා නම් විහිළුවක් කළොත් ඒ මට්ටමත් මේ ශාසනයේ පෙන්නනවා. භික්ෂූන් වහන්සේලාට නම් දේශනා කළේ දන දන සිනහ මුසු බසිනුදු මුසවා කිව පරිජීවේ. සාමනීර පැවිද්දෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට නම් සිනහ මුසු මුහුණින් නමුත් විහිළුවක් නමුත් කරනවා නම්
ඒකෙනුත් පැවිද්ද නැතුව යනවා කියලා දේශනා කරනවා. එක ඒ තරම්ම බරපතල තත්ත්වය. ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ විහිළුවක් කියන්නේ මොකක්ද කියලා. හොඳට හිතලා බලහම තේරෙනවා විහිළුවක් කියන්නේ බොරුවක්ම තමා කියලා. එහෙම නැත්තම් විහිළුවක මුවාවෙන් කරලා තියෙන තවත් කෙනෙකුට එක්ක නින්දාවක් නැත්තම් ඒකත් මුසාවක් හැටියටම මේ ශාසනය පෙන්නලා තියෙනවා. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා අපේ භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ වගේ මහත් වූ ගුණ දරන මෙවන් ශාසනයක පැවිදි වෙලා ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය අනුවම කටයුතු කරන භික්ෂු මහා සංඝරත්නේ වැඩහිටින ශාසනයක පැවිදි වෙලා මම මේ විදිහට කටයුතු කරන එක හොඳද කියලා තීරණය කරලා බලන්න කියලා. පින්නතුනි අපි හිතන්න ඕනේ මේ ಗುಣ අධික ශාසනයක ශ්‍රාවකයෝ කොයිතරම්නම් ශ්‍රේෂ්ඨද? උන්වහන්සේලා කොයිතරම් උත්තරීතරද? මේ කෙලෙස් සහිත මුසාවාදය බොහොම පිළිකුල් සහගත දෙයක් බැහැර කරනවා වගේ සම්පූර්ණයෙන් ජීවිතෙන් බැහැරම කරලා තියෙන්නේ. ඉතින් එවන් ශාසනයක පැවිදි වෙලා උන්වහන්සේලාගේ ආශිර්වාදයේ සහිත ශාසනයේ මම තාමත් මුසාවාදීව නම් ජීවත් වෙන්නේ මගෙන් ඇති ප්‍රයෝජනේ මොකක්ද? නිවන් පිණිස පවතින මේ ශාසනයේ පැවිදි වෙලා නිවනින් ඈත් වෙලා නම් කටයුතු කරන්නේ මම මේ ශාසනයට සුදුසුද කියලා තමන් පිළිබඳව ආවර්ජනයක් කරන්න කියනවා. ඒ විතරක්ද නෙමේ මරණින් මත්තේ ඒකාන්තයෙන් නිරය බලාපොරොත්තුවෙන් ඉන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා මේ වගේ ශාසනයක ශ්‍රාවකයෙක් වුණ මට ඒ තත්ත්වයේ සුදුසු නෑ කියලා හිතන්න කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද කරනවා. ඉතින් දැන් පින්නතුනි මේ අවවාද කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලාටනේ. එතකොට සිව්වනක් පිරිසේ උපාසක උපාසිකාවන්ට මේ අවවාදයේ සුදුසු නැද්ද? භාග්‍යතුන් වහන්සේ මේ අවවාදේ කරන්නේ සිව්වනක් පිරිසටම තමා. බණ අහන තැන ඉස්සරහින්ම වාඩි වෙලා ඉන්නේ රහතන් වහන්සේලා. පිළිවෙලින් මාර්ගඵලලාභින් වහන්සේලා ඊළඟට වැඩ ඉන්නවා. ඒ පිරිස කෙරවලේ තමයි ගිහි ශ්‍රාවක පිරිස ඉන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහම ඉන්න පිරිස අරමුණු කරගෙන සියලු දෙනාටම තමයි මේ දේශනාව කරන්නේ. ඉතින් අර ළඟම ඉන්න පිරිස හැටියට භික්ෂූන් වහන්සේලා නිසා මහණෙනි කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. අපි තව උදාහරණයක් සඳහන් කළොත් මහරජ්ජිරුවොත් එක්ක 1000ක් පමණ දෙනා බණ අහන්න ගියොත් එතන ප්‍රධානියා රජ්ජිරුවෝ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනාව පටන් ගන්න තියෙන්නේ මහරජ කියලා. නමුත් මේ දේශනාව කරන්නේ රජ්ජිරුවන්ට විතරක් නෙමෙයිනේ ආපු සියලු දෙනාටම. එහෙනම් භික්ෂූන් වහන්සේලාගේ මට්ටමෙන් මෙහෙම කියලා තිබුණට සිව්වනක් පිරිසේ සියලු දෙනාම මේ කාරණාව ඒ විදිහටම හිතන්න ඕනේ. මේ වාගේ ශ්‍රේෂ්ඨ ශාසනයක ශ්‍රාවකය වුණ අපි කියලා කල්පනා කරනකොට භික්ෂු භික්ෂුණිය උපාසක උපාසිකා කියන මේ සියලු දෙනාම මේ ශාසනයේ ශ්‍රාවක තමයි. ඒ නිසා හැමෝටම ගැළපෙන්නමයි දේශනාව කරන්නේ. පින්නතුනි මේ වාගේ දේශනාවන් අපි නිකම්ම ඇහුවට විතරක් වැඩක් නැහැ. අහන දේවල් ජීවිතේට ප්‍රායෝගික වෙන්න ඕනේ. අපි ගොඩාක් දේවල් අහලා තියෙනවා. නමුත් අහලා දැනගත්ත දේවල් වලින් කොච්චර ප්‍රමාණයක් ජීවිතේට ප්‍රායෝගික කරගෙන තියෙනවද කියලා අපි ආපහු කල්පනා කරගන්න ඕනේ. අන්න එතකොට තමයි අපි ධර්මානුධර්ම ප්‍රතිපදාවට ආවා වෙන්නේ. මේවා ජීවිතේට ප්‍රායෝගික කරගත්තාම. ඊළඟට පිසුනා වාචාවෙන් වෙන්වීමත් භාග්‍යතුන් වහන්සේ මේ විදිහටම තමයි දේශනා කරන්නේ. ඒ පිසුණු වාචනේනුත් ඒ ආකාරයෙන්ම වලකින්න කියලා දේශනා කරලා අපිසුනං වාචං නිස්සාය පිසුනා වාචා පහතබ්බු. කේලං නොකීම හේතු කරගෙන
කේලං කීමේ ක්ලේශය ප්‍රහාණය කරන්න කියලා දේශනා කරනවා. ඒ වගේම අපි මුලින් කතා කළා ගිජු බව සහිත ලෝභයත් ඒ විදිහටම හිතලා නැති කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි, මේ කෙලෙස් ප්‍රහාණය කිරීම සම්බන්ධයෙන් පියවරවල් කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ගැන මනාව සඳහන් කරපු එක සූත්‍රයක් තමයි සබ්බාසව කියන සූත්‍ර දේශනාව. කෙලෙස් ප්‍රහීණය කිරීම සම්බන්ධයෙන් පියවරවල් ගණනාවක් පැහැදිලි කරපු එක සූත්‍රයක්, සබ්බාසව සූත්‍රය. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන අකුසල විතර්කයක් හිතට නැගුණහම ආංගී අකුසලයන්ට තමන්ගේ හිත තුල ඉන්න ඉඩ දෙන්න එපා කියලා මුලින්ම දේශනා කරනවා. ඒක කෙලෙස් ප්‍රහාණය කිරීමේ පළවෙනි ක්‍රමය මෙතන පෙන්වන්නේ. අකුසල සිතක් හිතට ආවහම ඒ අකුසල් සහිත හිතට තමන්ගේ හිත ආක්‍රමණය කරන්න දෙන්න එපා. හිත තුල නවතින්න දෙන්න එපා. ඒක මේ සූත්‍රයේ හඳුන්වලා තියෙන්නේ නාදිවාසේති කියලා. හිතේ නවතින්න දෙන්න එපා. පජහති කියලා දේශනා කරනවා. මේ ඇතිවෙන අකුසල විතර්කය තමන්ගේ හිතින් බැහැර කරන්න ඕනේ. විනෝදේති කියලා කියන්නේ දුරින්ම දුරු කරන්න ඕනේ. හිතේ ඉපදුන අකුසලය දුරින්ම දුරු කරන්න ඕනේ. බ්‍යන්ති කරෝති, දුරු කරලා විතරක් මදි. දුර තියෙන ක්ලේශය විනාශ කරන්න ඕනේ. ඒකට කියනවා අනභවං ගමේති. නැවත චිත්ත සන්තානයේ කවදාවත් නූපදින මට්ටමට පත් කරලා දාන්න ඕනේ. ක්ලේශේ කවදාවත් තමන්ගේ හිත තුළ උපදින්නේ නැති තැනටම නැත්තටම නැති කරලා දාන්න කියලා කියනවා. එහෙනම් කෙලෙස් ප්‍රහීණය කරන පියවරවල් ගණනාවක් දේශනා කරාම අකුසලයට තමන්ගේ හිත තුළ ඉන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකට කියනවා නාදිවාසේති. ඒ අකුසලයේ හිතින් බැහැර කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ. පජහති. විනෝදේති කියලා කියන්නේ දුරින් දුරු කරනවා. බ්‍යන්ති කරෝති කියලා කියන්නේ දුරු කරලා විතරක් මදි, ක්ලේශේ විනාශ කරන්න ඕනේ. අනභවං ගමීති කියලා කියන්නේ නැවත කවදාවත් චිත්ත සන්තානයේ තුල නූපදින මට්ටමටම විනාශ කරන්න ඕනේ. ඒ කියන්නේ පින්නතනි මුලින් සඳහන් කළා ක්ලේශේ විනාශ කරන්න කියලා. ඊළඟට සඳහන් කරනවා නූපදින මට්ටමටම විනාශ කරන්න කියලා. අපි සමහර වෙලාවට සමහර ගහක් මුලින්ම කපලා දානවා. නමුත් මුල තියෙන නිසා ටික කාලයක් යනකොට ආයෙත් පැලයක් මතුවෙනවා. ඒ හින්දා මුලම ගලවලා අයින් කරලා දැම්මොත් තමයි නැත්තටම නැති කළා වෙන්නේ. එහෙනම් ක්ලේශයත් එහෙමයි විනාශ කරන්න කියලා කියනවා. ආයෙ සඳහන් කරනවා නැවත නූපදින මට්ටමට දුරින්ම දුරු කරලා විනාශ කරන්න කියලා. මෙන්න මේ විදිහට මේ කෙලෙස් නැති කරන පියවරවල් ගණනාවක් මේ විවිධ සූත්‍රවලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි, මේ සූත්‍රවල කෙලෙස් ප්‍රහාණය කරන්න, අනුගමනය කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන පියවරවල් වලට අනුව සූත්‍රයේ සඳහන් කරන මේ ගිජු බව සහිත ලෝභය ආදී ක්ලේශේනුත් ඒ විදිහටම නැති කරන්න කියනවා. ලෝභයට හිතට එන්න දෙන්න එපා. ලෝභයට හිත තුල ඉන්න දෙන්න එපා. ඒ ලෝභය දුරු කරලා දාන්න, ඒ ලෝභය විනාශ කරලා දාන්න. නැවත කවදාවත් ලෝභ සිතක් නූපදින මට්ටමටම ඒ ක්ලේශය ප්‍රහීණය කරන්න. ඉතින් ඕක මුසාවාදී ඉඳලා එක දිගටම අපිට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කෙලෙස් ප්‍රහීණය කරන විදිහ. ඊළඟට ත්‍රිපිටකයේ තවත් බොහෝ සූත්‍රවල දේශනා කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා මූලික කරගෙන. ඉතින් ඒ නිසා භික්ෂූන් වහන්සේලා මූලික කරගෙන බොහෝ කරුණු භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නමුත් අපි මුලින් කතා කළා වගේ ඒවා ගිහි ජනතාවට සුදුසු නැති දේවල් නෙමෙයි.
ඒ අයටත් එක්කමයි දේශනා කරන්නේ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනවා සෝභෙන්ති කියල සූත්‍රයක්. ඒ සෝභෙන්ති සූත්‍රයේ සඳහන් කරනවා යම් භික්‍ෂුවක් ව්‍යත්තු විසාරදු විනීතු බහුස්සුතු ධම්ම දරු ධම්මානු ධම්ම පටිපන්නු සංගං සෝභති. භික්‍ෂූන් වහන්සේ නමක් මෙන්න මේ කරුණුවලින් යුක්ත වෙනවනම් තමයි මනාව සංඝයා හොබවන්නේ කියලා. එහෙනම් පින්නතුනි මෙතන වියත්තෝ කියලා කියන්නේ හොඳ දක්ෂයෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ධර්මානු ධර්ම ප්‍රතිපදාව පිළිබඳව මනා අවබෝධයක් දැනුමක් තියෙන හොඳ දක්ෂයෙක් බවට භික්ෂුවක් පත් වෙන්න ඕනේ. වියත්තෝ කියලා කියන්නේ ඒකයි. ඊළඟට විශාරදෝ කියලා දේශනා කරනවා යම් භික්ෂූන් වහන්සේ නමක් යම් ධර්ම කරුණක් සම්බන්ධයෙන් ඇති කරගත්ත දැනුම. ඒ දැනුම කොයි වගේ සම්පූර්ණ කරගන්න ඕනද? කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවොත් බය නැතුව හරියටම ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුළුවන් මට්ටමකට පත් වෙන්න ඕනේ කියලා දේශනා කරනවා. ඊළඟට විනීතෝ. පින්නතනේ විනීත කියලා කියන්නේ මේ වියත් බවත් එක්ක විශාරද බවත් එක්ක අපේ හිතේ නිරන්තරයෙන්ම ඇතිවෙනවා මාන සහිත බවක්. ආන්ගේ මාන සහිත බව නැති කරගන්න ඕන නිසා භාග්‍යතුන් වහන්සේ මෙතන විනීත කියලා දේශනා කරලා තියෙනවා. ව්‍යක්ත වෙන්න ඕනේ, විශාරද වෙන්න ඕනේ. එතකොට ඒ තමන් සන්තක දැනුම් සම්භාරයේ සම්බන්ධයෙන් මානයක් නැති වෙන්න ඕනේ. ඊළඟට සඳහන් කළා බහුස්සුතෝ කියලා. බොහෝ ධර්මය අහලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩි වැඩියෙන් ධර්මය අහලා තියෙන්නත් ඕනේ. ධම්ම දරෝ කියලා කියන්නේ අහපු ධර්මයේ මනාව තමන්ගේ සිත් තුළ ධාරණය කරගෙන ධර්මයේ දරණ පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕනේ. ධම්මානු ධම්ම පටිපන්නෝ කියලා කියන්නේ ඒ ධර්ම කාරණා තමන්ගේ ජීවිතයට ඇතුළත් වෙන්න ඕනේ. ඊට අනුව ජීවිතේ ගොඩ නැගෙන්න ඕනේ. ඒකයි සඳහන් කළේ ධර්ම දේශනාවක් යම් කෙනෙක් මනාව ශ්‍රවණය කරාම දේශනාව ඉවර වෙනකොට වාඩි වුණ පුද්ගලයාට වඩා වෙනස් කෙනෙක් නැගිටින්න ඕනේ එතනින්. මොකද මෙතන වාඩි වෙනකොට මම ළඟ යම් කෙලෙස් සමුදායක් තිබුණා නම් ඒ කෙලෙස් වලින් එකක් දෙකක් හරි අඩුම තරමේ නැති කරගෙන තමයි නැගිටින්න ඕනේ. ඒ කියන්නේ කෙලෙස් කීවේ තමන් තුළ තියෙන අඩුපාඩුනේ. එහෙනම් මෙතෙක් මන් තුළ තිබිච්ච මෙන්න මේ වැරදි, මේ වරද මම හදා ගන්න ඕනේ. මොකද බණ අහනවා කියලා කියන්නේ තමන් ළඟ තියෙන හොඳ ගුණ ධර්මත් ධර්මයේ තුලින් විස්තර කරනවා. සමහර විස්තර කරන කරුණු වලින් තමන් ගාව තියෙන අඩුපාඩුත් කියවෙනවා. ඉතින් තමන් ළඟ දැනට තියෙන හොඳ කාරණාවක් ගැන ඇහෙනකොට සතුටු වෙනවා වගේම තමන් ළඟ තවම පවතින අඩුපාඩුවක් ගැන පැහැදිලි කරනකොට ඒ ගැන දුක් වෙලා ඒක නැති කරගන්න කටයුතු කරන්න ඕනේ කියන එකයි එතන සඳහන් කරන්නේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මේ සිව්වනක් පිරිසෙන් බලාපොරොත්තු වෙච්ච දේ. එතකොට අපි දැන් මේ පැහැදිලි කරපු කාරණා ටික ව්‍යක්ත විශාරද විනීත බහුස්සුත ධම්මානු ධම්ම පටිපන්න ධම්මදර මෙන්න මේ தത്വයට පත් වෙනවා කියන එක භික්ෂුවකගෙන් විතරක් නෙමේ භාග්‍යතුන් වහන්සේ අපේක්ෂා කළේ. මේ தত্ত্বය අපේ භාග්‍යතුන් වහන්සේ ගිහි ශ්‍රාවකයගිනුත් අපේක්ෂා කළා. එනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම මෙන්න මේ தত্ত্বයට පත් වෙනකොට තමයි භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුව දක්වා ගමන් කරන්න ඔවුන්ට හැකියාව ලැබෙන්න පටන් ගන්නෙ. අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරපු කරුණු ටික කල්පනා කරලා බැලුවත්
මේ සංසාරයට විරුද්ධව වැඩ කරනවා නම් අපි තව කොච්චර උනන්දු වෙන්න ඕනේද කියන කාරණාව තමයි මේකෙන් පැහැදිලි කළේ. අනාදිමත් සංසාර ගමනක අපිට බුදුරජාණන් වහන්සේලා ඕන තරම් මුණ ගැහුණා. අපි මේ බුදුරජාණන් වහන්සේලාගෙන් ඕන තරම් ධර්මයේ ඇහුවා. නමුත් මෙන්න මේ කියන මට්ටමට ළඟා වුණේ නැති නිසා අපි තවමත් මේ සංසාරේ ඇවිදගෙන යන අයට බවට පත් වෙලා. ඉතින් මේ ජීවිතෙත් මේ ධර්ම කාරණාවන්ට කීකරු නොවෙනවා කියලා කියන්නේ තවත් මේ සංසාරෙ බොහෝ කල් අපිට දුර යන්න වෙනවා කියන එකයි. අපේ බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ මේ කාරණාව තවත් විස්තර කරලා දේශනා කළා පින්නතෙනි. මාරයාගේ ආයාචනය කියන කොටසේ. මොකද මාරයා භාග්‍යතුන් වහන්සේට අවස්ථා ගණනාවක්ම ආරාධනා කරනවා පිරිනිවන් පාන්න කියලා. ඉතින් බුදු වුණාට පස්සෙත් ආරාධනාවක් කරනවා. දැන් උවමනාව තිබුණේ බුදු වෙන්නනේ. දැන් බුද්ධත්වයේ ලැබුවා දැන්වත් පිරිනිවන් පාන්න කියලා. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මාරයාට ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය කරන්නේ සම්පූර්ණයෙන්ම මේ සිව්වනක් පිරිස සම්බන්ධයෙන් විශ්වාසයේ තියලා. මොකද්ද මාරයාට කරපු ප්‍රකාශය? පෞකාරය පාපිම කියලා ආමන්ත්‍රණය කරන්නේ. මගේ සිව්වනක් පිරිස ව්‍යක්ත, විශාරද, විනීත, බහුශ්‍රුත, ධර්මධර, ධර්මානුධර්ම පටිපන්න. මෙන්න මේ මට්ටමට පත්වනාට පස්සේ තමයි මම තීරණය කරනවා, මම පිරිනිවන් පානව නම් පිරිනිවන් පාන්නේ. ඒ නිසා මම පිරිනිවන් පානා දවස තීරණය කරන්නේ නුඹ නෙමෙයි. මම පිරිනිවන් පානා දවස තීරණය කරන්නේ මා විසින් කියලා සඳහන් කරනවා. ඉතින් ඒ ප්‍රකාශයම මහා ගාම්භීර ප්‍රකාශයයි. පින්නතනි, භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය පිළිබඳව මාරයාටවත් තීරණ ගන්න ඉඩ තියලා නැහැ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ අරගන්න මාරයාටවත් ඉඩ දීලත් නැහැ භාග්‍යතුන් වහන්සේ. අපිට එහෙම කියන්න බැහැනේ. මාරයා යම් තැනක එළඹුණාද අපිට ඒ ඕනෑම තැනකදී මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒකට තැනක් නැහැ. ඒකට වෙලාවක් නැහැ. ඒකට සමහරලාට හේතුවක් හිතාගන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම පිරිනිවන් පාන දවස තීරණය කරන්නේ මා විසින් කියලා. ඉතින් මේ මාරයාගේ ආයාචනය කියන කොටසේ මේ ප්‍රකාශයේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි, විශේෂයෙන් පැහැදිලි කරනවා යම් උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් ඒ ප්‍රමාණය සම්පූර්ණ කරනවා නම් ඒ අයත් සංඝයා හොබවනවා කියලා. ඒ කියන්නේ භික්ෂුවක් විතරක් නෙමේ මේ කතා කරපු කරුණු ටික උපාසක කෙනෙක් උපාසිකාවක් ළඟ තියෙනවා නම් ඒ අයත් සංඝයාව හොබවනවා කියලා මෙතන විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. මෙතනදී පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරපු කාරණාව අපි අවබෝධ කරගත යුතු ප්‍රමාණය තමයි මේ ධර්ම මාර්ගයේ අපි සියලු දෙනාටම එකයි. මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අපි සියලු දෙනාම යන්නේ එකම එක නිවනකටමයි කියන කාරණාව මනාව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ නිවනට යන්න නම් මේ සිව්වනක් පිරිසම එකම විදිහට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ කියන කාරණාව එතකොට පැහැදිලියි. භික්ෂූන් වහන්සේ නමක් නිවන් දකින්න යම් උත්සාහයක යෙදෙනවද, ගිහි ශ්‍රාවකයත් නිවන් දකින්න ඒ උත්සාහයේම යෙදෙන්න ඕනේ. මොකද භික්ෂුවගේ නිවනයි ගිහි ශ්‍රාවකයාගේ නිවනයි දෙකක් නෙමේ. නිවන සියලු දෙනාටම එකක්. ඒ නිසා සියලු දෙනාම එකම ප්‍රමාණයෙන් උත්සාහ කරන්න ඕනේ. වෙනසක් තියෙනව නම් කොතනද වෙනසක් තියෙන්නේ? සීලේ විතරයි පින්නතිනි වෙනසක් තියෙන්නේ. අනික් කිසිම කාරණාවක වෙනසක් නැහැ. භික්ෂූන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සීල මට්ටමක් තියෙනවා.
ගිහි පිරිසට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සීල මට්ටමක් තියෙනවා. ඒ නිසා මේ සීලේ ළඟ වෙනසක් තියෙනවා. සාමණේර සීලයයි ගෘහස්ථ දස සීලයයි අතර ලොකු වෙනසක් තියෙනවා. දෙකම දස සීල්. නමුත් භාග්‍යතුන් වහන්සේ පණවන ක්‍රමයේ වෙනසක් තියෙනවා. මොකද්ද තියෙන වෙනස? අපි එක කාරණාවක් කතා කළොත්, ගිහි කෙනෙක් දසසිල් සමාදන් වෙනකොට සමාදන් වෙන්නේ සිල්පද එකින් එකට සමාදන් වෙලා ඉවර කරනවා. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය මම සමාදන් වෙනවා. එතකොට දැන් ඒක සමාදන් වෙලා ඉවරයි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එතකොට දැන් ඒ සිල්පදෙත් සමාදන් වෙලා ඉවරයි. ඊළඟට තුන්වෙනියට සමාදන් වෙනවා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අපි ඒ විදිහටනේ සමාදන් වෙන්නේ. නමුත් සාමණේර දස සීලේ එහෙම නෙමේ පින්නෙතුනි. මේ සිල්පදම තමයි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය. අදින්නාදානා වේරමණී සික්ඛාපදං. හොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය. ආන් එහෙම ශික්ෂාපද ටික කියාගෙන ගිහිල්ලා අන්තිමට තමයි කියන්නේ ඉමානි පබ්බජ්ජා දස සික්ඛාපදානි සමාදියාමි. ဒුතියම්පි තතියම්පි ඉමානි පබ්බජ්ජා දස සික්ඛාපදානි සමාදියාමි කියලා සිල්පද 10ම එකට මිටියක් බැඳා වගේ අන්තිමට තමයි සමාදියාමි කියලා ඉවර කරන්නේ. ඒකෙන් වෙන්නේ එක සිල්පදයක් කැඩුනොත් 10ම ඉවර වෙනවා. නමුත් ගිහි ශ්‍රාවකයාගේ වෙන්නේ ප්‍රාණඝාතයේ කැඩුනොත් 9ක් තියෙනවා. මොකද වෙන වෙනමනේ තියෙන්නේ. මේ 10ම එකට තියෙන නිසා එකක් කැඩුනොත් 10ම කැඩෙනවා. ඒකයි සීලයේ මට්ටමේ වෙනසක් තියෙනවා කියලා දේශනා කළේ. එතකොට උපසම්පදා භික්ෂූන් වහන්සේලාට දේශනා කරනකොට සාමණේර අයටත් ගිහි ශ්‍රාවකයටත් වඩා ඉහළ මට්ටම් ගණනාවක් තව දේශනා කළා. කවුරු හරි විසින් පිළිගැන්වුවේ නැති දෙයක් උන්වහන්සේට කැප නැහැ. පිළිගන්වන්නම ඕනේ. එතකොට මේ මහ පොළොව නියපොත්තෙන්වත් හාරන්න එපා කියලා කියන්නේ. පොළොව කපන්න එපා, පොළොව හාරන්න එපා කියන කාරණාව වෙනම කාරණාවක් දේශනා කරනවා. පණ ඇති ගහක කොළයක්වත් කඩන එක භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. එතකොට ඒක අරට වඩා තවත් ඉතාම ඉහළ මට්ටමක්. ඒකයි මම කිව්වේ අපේ වෙනසක් තියෙනවා නම් වෙනස තියෙන්නේ මේ සීලේ ළඟ විතරයි. නිවන් දකින්න අනුගමනය කළ යුතු අනික් සියලුම ක්‍රමවේදයන් ගිහි පැවිදි සියලු දෙනාටම සාධාරණයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළින් අපිට මනාව ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙමනම් පින්නතනි, අදට අපට ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා උතුම් වූ පෝතලිය සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරනු ලබන 10වෙනි ධර්මානුශාසනාව අපි මේ විදිහට නිමා කරමු. විශේෂයෙන් අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ සදැහැති උපාසිකාවන් පිරිසක්. උතුම් වූ ධර්ම දානමේ පුණ්‍ය කර්මයට නන් අයිරින් දායක වූ සියලු දෙනාගේම දායකත්වයෙන් මේ උතුම් ධර්මානුශාසනාව සිදු කරවන අතර මේ සදැහැති පිරිසගේ උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයට නොඑක් අයුරින් දායක වූ සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ උතුම් කුසල් හේතු වාසනා වේවා. මෙම මස උපන් දිනේ සමරන සියලු දෙනාටම උතුම් ධර්ම දානානිසංසයත් රත්නත්‍රේ ආශිර්වාදයත් හේතුවෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. අසනීප තත්ත්වයෙන් හෝ කිසියම්
පීඩාවකින් සිටින සියලු දෙනාටම දුක් කරදර කම්කටොළු නැති කරගෙන, චිත්ත පීඩා නැති කරගෙන, කායික වේදනා නැති කරගෙන නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ඇති කර ගැනීම සඳහාත් මේ කුසල සම්පත්තිය හේතු වේවා. අපවත් වී වදාළ අතිපූජනීය නා වූ යනේ ශ්‍රී අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා පුණ්‍යානුමෝදනා කරමින් නිර්වාණ අවබෝධයේ ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පුණ්‍ය කර්මය සඳහා නොයෙක් ආකාරයෙන් දායක වූ සැදැහැති දායක පින්වත් පිරිස සියලු දෙනාටමත්, මේ අවස්ථාවට සහභාගී වූ සැදැහැතියන් සියලු දෙනාටමත් මේ උතුම් කුසල ධර්මයන් එලෙසින්ම අඩු නැතුව අනුමෝදන් වේවා. රත්නත්‍රී ආශිර්වාදයේ නොඅඩුව ලැබේවා. මෙවන් උතුම් පුණ්‍ය කර්ම තව තවත් සිද්ධ කරගන්න ශක්තිය, ධෛර්යය, භාග්‍ය උදා වේවා. මෙලව කරන යහපත් කටයුතු සියල්ලක් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිතව අමා මහ නිවනින් සැනසෙන්න ඒ සදැහැති පින්නතුන් සියලු දෙනාටමත්, ඒ අයගේ පවුල්වල දූ දරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැම කෙනෙකුටමත් මේ කුසල ශක්තිය එකසේම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.